අයිබෝන් අද තැමෝම සාදරෙන් පිළිගන්නවා මැක්ස්කූ ජනල්ලේට. අද අපි කතා කරන්නේ විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න හොඳ ක්‍රම ටිකක්. මුලින්ම කියනවා අපේ චැනල් එක තැමෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනට අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අද අපි කතා කරන්නේ විභාගයේදී වෙලාව ඉතුරු කරගන්න හොඳ ක්‍රම ටිකක් ගැන. මේක විශේෂයෙන්ම ගණිත විෂය සඳහා සැකසුණු චැනල් එකක් නිසා මුලින්ම අපි චක්කරය ගැන ඇත්තම චක්කරය කියන්නේ විභාගයේදී කාලය ඉතිර කරගන්න හොඳ ක්‍රමයක්. මං අද ඔයගලන්ට කියලා දෙන්නම් මේ චක්කරේ ගුණ කිරීම කරනකොට අපිට ඒවා පහසුවෙන් කරගන්න ක්‍රම කීපයක්. මේක සමහරවිට ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති නමරක් චක්කරේ ලේසියෙන්ම ලියාගන්න විදිය. දන්න තැනකොට මෙන්න දැනගන්න නමර චක්‍රය අපි ලියාගන්න ලීසි විදිය තමයි අපි මෙහෙම ගත්තොත් නමරක් එක නමරක් දෙක කියලා. අපි මුලින්ම මේ පීඩියට් ලියාගන්න මුලින්ම ඊට පස්සේ මෙන්න මේ ආකාරයට බිංදුව 1 2 3 4 5 6 7 8 9 ආදී වශයෙන් පල්ලට පල්ලට ලියාගන්නවා. ඊට පස්සේ ආයේ අනිත් පැති ලියාගන්නේ 9 8 7 6 5 4 3 2 1 බිංදුව. ඉතින් මේක දැන් ගොඩක් කට සමහරට දන්නවා ඇති. ඒ වගේම මේක සමහරට ගොඩක් විදියට පාඩම් ඇති. ඉතින් අපි බලමු නමරක් ටිකක් ලොකුයක් කවම අපි ඒක කොහොමද හදාගන්නේ කියලා. අපි උදාහරණයක් විදියට ගමු නමරක් 23 කියන එක. අපි ගන්නවා නමරක් 23 230 23 කියලා. එතකොට අපි කරන්න ඕනි අපිට 10 වරක් චක්කයකට කොහොමද ලේසිනේ. අපි කරන්න ඕනි 23ව 10ක් ගන්නවා. එතකොට අපිට එනවනේ 230යි කියලා. ඉතින් අපි එකකින් තව 23ක් අඩු කරාම 23 නමරක් චක්කරේ එනවා. ඇත්තටම ගුණ කිරීමට වඩා අපිට අඩු කිරීම කියන එක පහසුවෙන් කරගන්න පුළුවන්. ඒක නිසා අපි මුලින්ම 23ව 10ක් බලනටක් ගාලා ඊට පස්සේ 230 කියලා අපිට ඒක හිතින් වෙනවා. ඒකෙන් 23ක් අඩු ගන්න පුළුවන්. 230න් 23ක් අඩු කරන එක ඇත්තටම ඉච්චර අමාරුදයක් නෙමෙයි. මොකද 30න් 23ක් අඩු කරන්නේ දින අතර ඒතර 7යි. අතින් 200ක් තියෙනවා. ඒතර 207යි කියලා අපිට ගන්න පුළුවන්. මේ වගේ දෙයක් කියනකොට ඇත්තටම අපිට ගොඩක් වෙලාවට ඒක ලියද්දි ගුණ කිරීම වෙනකොට කොලේ පැත්තකින් පොඩ්ඩක් ලියාගන්න මේ 23 10 230 කියලා ලියලා ඊට පස්සේ ටක් ගාලා 23ක් අඩු කරලා ගන්න. මම තප්පර 5ක් දෙන්නම්. 56 වරක් මේ කීයද කියලා හිතෙන් හිතන්න. අපිට 56 වාරක් 9 ගන්න පුළුවන් 504යි කියලා. ඒකත් අපි වගේ හදාගත්ත ඉස්සෙල්ලා වගේමයි. මුලින්ම 56ව 10ක් බැලුවා. එතකොට 560ක් එනවා. එතකොට ඒකෙන් 56ක් අඩු කරා. එතකොට එතනත් අර 60න් 56ක් අඩු කරන එක ටිකක් ලේසි. එතකොට එනවා 4ක්. එතකොට 500ත් එක්ක 504යි. එහෙනම් මම තව තවත් ප්‍රපහාත දෙන්නම්. 64ක් 9 කීයද කියලා හිතෙන් හිතන්න. එතකොට එනවා 64ක් 9 576 කියලා. 64 වල 10 640යි. එතකොට ඒකෙන් තව 64ක් අඩු කරනවා 576යි. මම ඔයගලන්ට කිව්වේ මේක ටිකක් අමාරුයි කියලා දැනෙනවා. මම තමයි ඔයගලන්ට කිව්වේ කොලේ පැත්තකින් 64 64ව 10ක් 640යි. ඒක එතන ලියලා ඒකෙන් 64ක් අඩු කරන්න කියලා. එතකොට අපිට වැරදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ වගේම 15 චක්‍රයේ ලියාගන්න අපිට හදාගන්නත් ලේස් ක්‍රමයක් තියෙනවා. හැබැයි මේක දෙක කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද දෙකෙන් බෙදෙන්නේ නැති ගණන් ආපුවම මේක ටිකක් වරදින්න ඉඩකඩක් තියෙනවා. ඉතින් අපි බලමු 24 ඒවා 15ක් අපේ ලේසියම් ගන්න කොහොමද කියලා. අපි මුලින්ම ගන්නවා මෙතන දීලා තියෙනවා 240 120 කියලා. ඕගලන්ට වෙනවද මොකක්ද ඒක ලේ කියලා. අපි ඒක ගල්ලා තියෙන්නේ 15 කියන්නේ 10 කිරීම 5නේ. ඉතින් අපි 24 ඒවා 10ක් බලනවා ඊට පස්සේ 24 5ක් බලනවා. එතකොට මේ දෙක අපිට එකතු කරලා ගන්න පුළුවන්. එතකොට ඉස්සලම අපි 24 10ෙන් ගුණ කරනවා. එතකොට එන්නේ 240යි. ඊට පස්සේ තව 5ක් ඉබේ. එතකොට අර 240න් භාගයක උත්තරය තමයි 24 5ක් එන්නේ. ඒ කියන්නේ 240යි 120යි 300යි. දැන් මෙතෙන් බෙරලාවත් 500 නම් දැන් 24 දැන් 54 15 දුන්නු 50 50ව 10ක් 500යි 500න් භාගින 250යි. ඒතර 500 250 එකතු කළා අපිට 750 කියලා උත්තර ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් මං ගණන්ටත් උගලන්ට තප්පර 5ක් දෙන්නම්. 28ව 15ක් උත්තර කීයද කියලා හිතන්න.
අපිට ගන්න පුළුවන් 28 15ක් හරිත 20යි. අපි මුලින්ම 28 10ක් බලන 280. ඊට පස්සේ අර ආපු 280 දෙකෙන් බෙදනවා. එකට 140ක් එනවා. අපි 280 140යි එකතු කරලා ගන්නවා. එතකොට හරිත 20යි. මම මුලින්ම කිව්වා වගේ ආයෙත් නැවතත් මතක් කරනවා. මේක කරද්දි අර පැත්තකින් මේ උත්තරේ ලියා ගන්න. නැත්නම් එතකොට ඔයගන්ට බාගට මේ එකතු කිරීමේදී අඩු කිරීමේදී වෙන්න පුළුවන් වැරදි ගන්න අවම කරගන්න පුළුවන්. ඉතින් මම උරන් තව තත්පර පහක් දෙන්න 72 වල 15ක් කීයද කියලා බලන්න. අපිට කියන්න පුළුවන් 72 වල 15 1080යි. මුලින්ම 72 වල 10ක් බලනවා. එතකොට 720යි. 720 දෙකෙන් බෙදුවම 360යි. එතකොට 720 360 එකතු කරාම 1080යි කියලා අපිට ගන්න පුළුවන්. හැබැයි දෙකෙන් බෙදෙන්නේ නැති ගණන කාපුවම මේක ඇත්තටම අපි අර ගුණ කිරීම ක්‍රම හදන එක හොඳයි. ඔයගලන්ට ගොඩක් හැකියාව ලොකු හැකියාවක් කියන්නේ සාමාන්‍ය හැකියාවක් තියෙනවා සුළු කිරීම කරන්න. ඒක කරලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක මං කිව්වා වගේ අර කොලේ පැත්තක ලියාගන්න. එතකොට ඔයගොල්ලෝ වර්ධින විදිය සම්භාව්‍යතාවය ඉතාමත් අඩුයි. ඉතින් බලමු ඇත්තටම මූලික සුළු කිරීම හොඳට පුළුවන් නම් මේ චක්‍රෙත් එක්ක විගුණ කිරීමත් එක්ක කාලය ඉතුරු කරන එක ගොඩක් ලේසි. මොකද කිව්වොත් විභාගෙදී කාලය කියන එක අපිට ගොඩක් වටිනවා. අපි බලමු 13 ගුණ කර 8 වගේ එකක් හදන්න. අපි ගන්නවා 130 26 කියලා අරන් තියෙනවා. අපිට ලේසිම චක්‍රේ තමයි 10 චක්‍රය අපිට ගොඩක් ලේසිනේ. එතකොට අපි කරන්නේ 130 13 න් 10ක් බලනවා. 130යි ඊට පස්සේ 13 න් දෙකක් බලනවා 26යි. එතකොට 130න් 20ක් අඩු කරාම 104යි කියලා අපිට ඉක්මනින් ගන්න පුළුවන්. මම මුලින්ම නැවත නැවත මතක් කරන්නේ මේක කරද්දි අර කොළේ පැත්තක ලියාගන්න එක වඩා හොඳ දෙයක්. එතකොට වර්ගෙන් තියෙන සම්භාවිතාවය ඉතාමත් අඩු වෙනවා. ඊට පස්සේ අපි බලමු 37ව 13ක් කීයද කියලා. 37ව 13ක් අපිට ගන්න පුළුවන්. 37ව 10න් නම් 370යි. 37ව 3ක් 120යි. එතකොට හරි සුවයි. ඇත්තටම මේක ලියලම කරන්න ගුණන්න හොඳයි කියලා හිතෙන්න පුළුවන්. එහෙම මෙතන ඇත්තටම අමාරුවක් තියෙන්නේ 37ව 10ක් ගන්න එක ප්‍රලේසිනේ. මෙතන අමාරු තියෙන්නේ 37ව 3ක් කීයද කියලා බලන එක. අපි එකට මුලින්ම කරන්නේ 370 මම ඉස්සර ගෝයි කොලේ පැත්තෙන් ලියාගත්තා. ඊට පස්සේ 30ව 3ක් බැලුවා. එතකොට 90ක් යනවා. ඊට පස්සේ එකට 7ව 3ක් එකතු කරනවා. එතකොට 7වරක් 3 21යි. එතකොට 30වරක් 3 90යි. එතන 7වරක් 3 21යි 90යි 21යි 111යි. එතන 370ට 111ක් අපිට එකතු කරන්න තියෙන්නේ. මේ වගේ කරද්දි අතම ටිකක් ලොකු ලොකු සංඛ්‍යා ඇද්දි මේක කරද්දි ටිකක් ලොකු ලොකු ගණන්ගෙනකොට වැරදීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේක ලියලම කරන්න. එතකොට ඔගලන්ට හරි උත්තර ලබන්න පුළුවන්. මොකද කිව්වොත් විභාගෙදී අපි කාලය ඉතුරු කරගන්න කියලා මේ වගේ කෙටි ක්‍රම භාවිතා කරන්න ගිහිල්ලා අපේ ඒක වරද්දගෙන අපි ලියන ටිකත් වරද්දගෙනට වඩා අපි ලියන එක හරියට ලියන්න ලියන එක හරියට ලියන එක අපිට ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අද ඔගලන්ට මෙන්ටරි තමයි අපිට කියා දෙන්න තියෙන්නේ. ඒ වගේම ඔගලන්ට විශේෂ දෙයක් කියන්න තියෙනවා. අද වීඩියෝ එකේ ප්‍රශ්නයක් අහනවා. අද අසන ප්‍රශ්නේ තමයි ඔගොල්ලෝ මේ දකින්නේ ඔගොල්ලන්ට පුළුවන් අපගේ මැක්ස් ක්‍රූ අපේ Facebook page එකේ message වලින් අපිට මේ උත්තරේ එවන්න. මතකතු උත්තරේ එවද්දි video 1 කියලා දාලා හරි උත්තරේ අංක දාලා විරලා අපිට එවන්න. අපි මේකේ ජයග්‍රහයකට වටින වටින තෑග්ගක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරි video වලත් මේ ප්‍රශ්න ගන්නවා තෑගින්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවතත් කියන්නම subscribe කරලා නැත්නම් අපි ඉක්මනට subscribe කරන්න. ඉතින් එහෙනම් අද ගිහින් එන්න නැවත මේ වගේ ප්‍රතිගත් ගොඩක් දේවල් වලින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. හැමෝටම සුබ දවසක්.